නමු තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ මේ වාතාව හැමෝට හිතෙන්න පුළුවන් මම මේ කරණීය මෙත් සූත්‍රයෙන් කියන්නේ එහෙමයි. මේ වාතාවේ තේරුම දෙත්ින්ට අනුකූලව මෙත් දෙතුවටපත් නොවේ. සීලලා සීල සම්පන්නද දසනේන සම්පන්නෝ ඥාන දර්ශනේ සම්පන්නද කාමයේ සිනේය දේදන් 11 කාම භූමියේ පිළිබඳව දඟම් කියන්න නැසා නයි ජාති ගාබ්බසේයන් කුණරේති නැසනේ කාම භාවයේතේ උත්පත්ති වශයෙන් නොතනි නෙයි. මේ ගැඹුරු කතාව. මේ ගැඹුරු කතාවට ගැටගැත්තේ නොගැඹුරු දේශනාවකින් ගිහිල්ලයි. බුදුරජාණන් වහන්සේ සැලැස් නුවර වැඩඉන්නා කාලයේ සිය ගණන් දහස් ගණන් කුල පුත්‍රයෝ සතුන් ගතව සැලිවා. හාලැති කතුලවත් නුවරින් සැමිනි දහස් දහස් කිරිත දහවාරයක් සැවිදිලා තියෙනවා. ඒ වගේ සැවැත්නුවර වාසී කුල පුත්‍රයෝ 500ක් එකට පැවිදිව ගුරු ඇසුරේ අවුරුදු 5ක්ම ධර්මයක්, විනයක්, භාවනාවක් පුහුණු වුණා. අවුරුදු 5ක් ගුරු ඇසුරේ සිටියේ කෙනෙකුට විත මුක්ත කිරීමක සම්මුතියක් වෙනවා කියන ඒ සම්මුතිය. ඒ කියන්නේ ගුරු ඇසුරෙන් තොර වාසය කරන්නේ අවසන් ලැබෙනවා. ඒ සත්‍යද තමයි යන්තු මේ 500ක් දෙනා වහන්සේ සරුවක්යන් වහන්සේගෙන් කමතාව ලබාගෙන ඈතම ආරණ්‍යයක් ත්‍යාගෙන රැඳියා භාවනා ලබා කෙලෙසසාරහත් වෙන්නේ. මේ වර්ණ ගමන ඉතුරු වෙනවා දෙකයි රැඳියේ. ඈතම වාස් ප්‍රදේශයේදී පිටිතර ගම්මානක පිටිසුඟා රැඳියා. ධම්මයෝ බොහෝම ගෞරවයේ කලකින් මේ ආර්යයන් වහන්සේලා ලැබෙන බැවින් බොහෝම ගෞරවයෙන් පිළිගෙන සින්තසාරදානාවේ පින්නම විමසා සිටියා. ආර්යයන් වහන්සේලා මේ කොහොමද වදින්නේ? අපි මේ වස්වකලා විවේකව ගත කරන්න තැනක් හොයාගෙන එනවා. සාදුකාරි ස්වාමීන් වහන්සේ අපේ මේ ගම ආශ්‍රිතව හොඳ ආරණ්‍යයක් තියෙනවා. ජල පහසුව තියෙනවා, ගලාගෙන යන ජලාශ තියෙනවා, යලි සලාවන්, ගල් සලාවන් තියෙනවා. උසෙක ලැබුණු ගස් තියෙනවා, උන්ට හේවන තියෙනවා. ඒ වගේම විවේක පහසුව තියෙනවා. ස්වාමීන් වහන්සේලා අපට අනුකම්පාවෙන් මේ පිළිවස්සන කාලේ එම ආගම්‍ය ලැබෙන්නා සේක්වා කුටි සක්මන්වලු සාත්‍රිස්ථාන දිවාසයන් අපි සකස් කරවා දෙනවා. අපටත් මේ කාලය තුළ නිතිපන්සේ ලක්ෂණින් කෝයාපිතේ ලක්ෂණින් දම් සිංකම් කරමින් සතර කෙටි කරගෙන නිවන් යන්නට උපකාරයක් වෙනවා. අපට අනුකම්පාවෙන් අපේ ආරාධනීය වචන සියක්වා කියලා අපි කියන්නේ ආරාධනය. ස්වාමීන් වහන්සේලා ඉගෙන බොහොම සෑහෙන මොකටපත් වූවා කියලා තාවත් ළඟ ගමකට දෙයි නිදාසයක දිසුගාලා ගියා. ඒ ගමින් ගෙවල් 1000ක් පමණ තියෙන මේ පිරිසත් එකේම ආරාධනා කළා. එකේ ගම් දෙකක කෙනෙකුගේ ආරාධනීය පිළිගත්ත මේ ස්වාමීන් වහන්සේලාගේ දෙගම් රැතියෝම ඒ ආරාධනීය ඇඳට කුටි සක්මන් මළු ඔක්කොම සකස් කර දුන්නා. තාවකාලික ස්වාමීන් වහන්සේලා ඇතින් කටිකා කරගත්ත අතුනේ ණය ණය නිගන්න දරුවෝ පැවිදි වුණා නෙමෙයි, ජීවත් වෙන්න දරුවෝ පැවිදි වුණා නෙමෙයි, දෙවියන් උපද්‍රවයකින් නිදහස් වෙන්න පැවිදි වුණා නෙමෙයි, සතර දුකින් මිදින් නිවන් දකින්නයි පැවිදි වුණේ. එනිසා දෙන්නේ එකතෙන් නොඳිමු, දෙන්නේ කතා කරගෙන නොඳිමු, සාත්‍රේ නිදා නොගනිමු, අප්‍රමාදව කනකම් වඩමු කියලා තීරණයක් ගත්තා. දැන් කලින්ම ඇතලකෝලේ දවසේ උපවාස කිරීමේ කාර්යය කරගෙන ඊළඟ දවසේ වැඩ නැඹුණා.
ස්වාමීන් වහන්සේලා දවස් 14ක් ගත වුණා. ස්වාමීන් වහන්සේලා ලොකු අපහසුතාවයක මුහුණ පාන සිදු වුණා. කිසිම කෙනෙක් සමතනෝතේ බව කිව්වෙත් නැහැ. ඒ මොකද ස්වාමීන් වහන්සේලා බොහොම සීලවන්තයි. ඒ සීලවන්ත ස්වාමීන් වහන්සේලා මේ ආරණ්‍ය වැඩෙන්නකොට වෘක්ෂ දේවතාවෝ, වන දේවතාවෝ, විමාන දේවතාවෝ යැලින්ද දරුවෝ බිමට දැක්කා. සීල තේජස්සා යැලින්ද දායත්තන්නේ. ඒ අතු කල්පනා කළා මේ සිල්ලුකින් ඉක්මනින් ආපහු යන්න ඇති කියලා. දවස් දෙකක් තුනක් බලන්නේ කියලා ගියේ නැහැ. වස්සේ මුළු බාගෙන ගත්තා. ඊට පස්සේ මේ අමනුෂ්‍ය මොකද කියන්නේ? ස්වාමීන් වහන්සේලාට රෝගාබාධය තියෙන හැටේට අනුසුරු දෙයක් දෙවුවා. සාත්‍රිකාලේ නිදිමරාගෙන භාවනා කරනකොට මේ අන්ධකාර කරුවනේ ලපුරු දේවල් මම අපහැරා. මුත්ත ශරීරේ මම අපහැරා. භයංකර යක්ෂ රූප මම අපහැරා. ලපුරු ගෝතාවන් ඇති කරා. ලපුරු දුර්ගන් ඇති කළා. ස්වාමීන් වහන්සේලාට වමනේයන්, බඩයන්, එවන් මිසරාදී මේ කිවි අපහසුතාව ඇති වුණා. මුළුමහත් ආරණ්‍යයේ කිසිම අපායක් ඇති වුණා. හැබැයි සාකලෙකට මේක කිව්වේ නෑ ඒක කියලා. ඊළඟ උපෝසත දවසේ පොය කරන් ඉඳතු වුණා. පොය කරන් ඉකපීච්චි දවසේ සංඝ ඉස්සුවේ ස්වාමීන් වහන්සේ තුම මුකදාවක් මේ අපේන දාසල කවුරුත් සංයත වෙන්නේ කියලා. දැන් කවුරු කවුරු බොහොම කුස වෙලා දුර්වර්ණ වෙලා දුකටපත් වෙලා ඉන්නේ මොකද මේ? ඉතින් කීලෙම දෙනා කල සමාජයේ අපහසුතාව කියලා කියනවා. එනි පරිසියල් දෙනාම තීරණය කළා දැන් අපිට මේ ඉතින් ආසනේ අසත්‍රායයි. තව වස්සෙලෙන්නේ පසුවස්සෙලෙන්නේ පාඩි දෙකක් තියෙනවා. අපි සරස්වටි ගියන බුදුරජාන් වහන්සේගෙන් අවස්ථාවක් ලබාගෙන මෙලසනකවත් සතුන් කියන අර ගම්දේශයේ දායකයන් නොකියන පිටත් වුණා. මේ කරගන්න තමයි රමණිකයන් නවත් උනේ. ස්වාමීන් වහන්සේ බොහෝම දුකේ දයත් නොවට වැඩි. බුදුරජාණන් වහන්සේ කියන්න දැනගෙන නැහැ මොකද වාරේන්නේ වස්වාන කාලේ අතරතුරයි. ඉතින් සියලු දෙනා වහන්සේ තම සමාධි දෙවි ඉස්සත්ටි ඔක්කොම කියලා හිටියා. බුදුරජාණන් වහන්සේ බුදු ඇතුන් දැක පිළිතුරක් දුන්නම හරිනේ. ඔබ කෑම දෙනාට ජය භූමි එතනමයි. ඔබ සියලු දෙනා රහත් වෙන භූමි එතනමයි. එතෙන් යන්න. මුලදාසේ නුඹේ ආරක්ෂාවක් ආරෝධයක්ම දෙනවා. ඒක දැන් කර්මස්ථාන වශයෙන් ගන්න. ඒක පිළිතුරුත් වෙනවා භාවනා කර්මස්ථානයේ කොට වෙනවා කියලා ගාථා 10ක් ඇති කර්මී සූත්‍රයේ උගන්වනවා. කර්මී සූත්‍රයේ කියන කොටම ස්වාමීන් වහන්සේලාට පුදුම සතුටක් දෙක ඇති වුණා. ඒක කියනවා මහානතම තවත් ගුණාංග කියලාගෙන. සීලයයි සමාධියයි ප්‍රඥාවයි සම්පින්නනේ කරලා ගුණාංග කියලා මේක තියෙනවා. ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේම මේක කර්ජයනාසල ධාර්මණය කරගත්තා. බුදු පාමුල වැන නිදාම පිටත් වුණා. දැන් ඉතින් පියවරක් පියවරක් ගානේ සිහිපර කර යන්න කර්මී මෙත්ත සූත්‍රය. සියදාවේ කමකාන කර්මී මෙත්ත සූත්‍රය. අර ආනන්දිත ඇතුල් වෙන ඉස්සර 500ක් දෙන එකහගින් කර්මී සූත්‍රය කර්ජයනාසල. මේකේ තියෙන ආනිසංසය පුදුමයි. අර වන දේවතාව, වෘක්ෂ දේවතාව, විමාන දේවතාව, පර්වත දේවතාව ඔක්කොම මෛත්‍රී කාපතු වුණා. ඒ හැම දෙනාගේ තුළ මෛත්‍රී පිහිටෙන පෙර ගමන් කළ මිනිස්සුන් ඇවිල්ලා අතේ තියෙන පාත්‍රය තුරුවාගේ පිළිගත්තා. කුඩි කෙනසුන් වෙත වැඩම කරවාගේ මළු කැස්මන් හැමදැලා අසුන් කරවලා පාදෝනාසන් නෙලවා උසස් කාලයක් හිටුවා. ගම් දෙකටම ගිහිල්ලා මිනිස්සුන් ගිහිල්ලා ආගෙන වාසල වැඩම කළ බවත් අප්‍රමාදව ධර්මයන් සූදානම් කළ යුතු බවත් සඳහන් කළා. ඉතින් ස්වාමීන් වහන්සේට ගැළපෙන ගැළපෙන හැටි දෙසියු පසේ නැගෙන්න සැලැස්සුවා. එතමනක් නෙමෙයි මේ වනාන්තරයේ ගෝසා කරන බකමුණු සත්යෙන් බස්සන් ගන්නේ රතුරු කඩ ළඟ සතුන් දැක් කරා. රතුරු ගෝසා කරන්නේ සත්යෙන් සහ සිව්පාවන් ඇස් කළා. මුළු වනාන්තරයේම දිවාරාත්‍රියේ දැක්හි වාල් සමීකරණය කළ ආමරයක් වාග භූමි සතදායක සත්‍යයෙන් ආරක්ෂා සංවිධාන සැලසුවා. මේ තරමට දෙවියන්ගේ අනුග්‍රහ ලැබුණේ කර්මී මෙත්ත සූත්‍රයේ තියෙන මෛත්‍රී භාවයයි. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා දැන් දුක් සෙවන් වල ගම් තෙරට වෙලා යලි සනාවල ගල් සනාවල
වගේම සක්මන් මල්ලේ හැම තැනම කර්මයේ සූත්‍රයේ සඳහන් වූ මෛත්‍රී ධ්‍යාන වැඩුවා. මෛත්‍රී ධ්‍යාන වඩන ධ්‍යාන සිතින් නුඹලා කියලා නැගිටලා විපස්සනාවට හැරුණා. සෑම දිනාගේ සිතේ කරා සමාන සත්‍ය දැන් ගැළිලා. නාම රූප පරිච්ඡේද ඥානයයි ත්‍රි පරිඥානයයි සම්පූර්ණ වෙලා සම්මාසන ඥානයට ඇවිල්ලා උද්‍යාමී ඥානයේ පහළ වෙන වෙලාවේ මෙන්න ලෝකුග බුදුරජාණන් වහන්සේ බුදු රැස්මාලාවක් ඊදේම එසේ එක්කෙනා ඉදිරියට. හැම දිනා ඉදිරියටම බුදු රැස් වේද පටන් ගත්තා. බුදු රැස් තුනෙන් බුදුරජාණන් වහන්සේ දෙකේ පටන් ගත්තා. දිනු දිනාගේ තසමාදී වුණා. ඒ සමාධිමත් වෙලාවේ ධම්මපදයේ ගාථාවක් දේශනා කළා. සිත් වර්ගයේ සතර නිගාකා. කුම්භූතමං කායමං විදිත්වා නහරූපමං චිත්තමිදං තසෙත්වා යෝධේ මාරං පංගායුධේන ජිතංචේ රක්ඛේ අනේසනෝ පියා. මේ භූතකය දිලෙන මෙති බඳුනක් මේ සිතන්නේ. නාමකය සර්ව සම්පත්තියෙන් කෙරුණු නගරයකින් රැකගන්න. කෙලස් මරුත විදාසනාඥාන ආයුධෙන් පහර දෙන්න. ලබාගන්න ජයග්‍රහණය රැකගන්න. මේ ලෝකයේ පිළිබඳ නොයෙන්න කියලා උපදෙස් දුන්නා. මේ උපදේශයෙන් ලැබෙනකොට සීල දනා වහන්සේගේ සිතේ විදාසනාඥාන වැඩිලා සීල කෙලස් නැති සීල දනා වහන්සේක මොහොතේම මහා රහත් භාවයට පත් වෙනවා. දැන් ඉතින් ඉතිරි මාස දෙක නාසේලා විවේක සමවත්වයෙන් වැඩ සිටියා. ආපසු ප්‍රයත්නවත යන්න කරලා මේ සීල ප්‍රවෘතියේ සරුවක්යන් වහන්සේගේ ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කළා. එදා බුදුරජාණන් වහන්සේ සංගරුවනට නියම කළා. මාගේ පැවිදි විහිදයේ ශ්‍රාවකයෝ දිනකතාම මේ කර්මනිමිත්ත සූත්‍රයේ භාවිතා කරේ සෝවා කියලා අනුමත කොටවලා. දැන් මේ කර්මයේ සූත්‍ර දේශනේ පැවැත්වෙන්නේ මුලමද ආග. දැන් අපි කලක බලමු මේ දේශනේ අභ්‍යන්තරයේ කොහොමද අදහස් තියෙන්නේ කියලා. ඒ ස්වාමීන් වහන්සේලා කියන මේ දේශනේ කරනකොට සියල්ල වැටහුණා. මොකද ඒ කාලේ භාවිතා කළ භාෂාවනේ පාලි භාෂාව. දැන් අපේ සිංහල භාෂාවත් පාලි භාෂාවෙන් තමයි දිලිලා ඉන්නේ කියන්නේ. අපේ මූල භාෂා පාලි භාෂාවයි. ඒ නිසා සිංහල භාෂාව ගොඩාක් සමීපයි. එනිසා සිංහල භාෂාව දන්නායට මේක තේරුම් ගැනීම පහසුයි. මේක තේරුම් ගන්න පැහැදිලි. මොනවද? කර්මීමත් කුසලයේම යන්තං සම්සං කදා අධිසමිතේ. සක්කොගේත දුජුතේ උවතෝ සක්ක මුදු අනුතිමානි. මේ පළමෙනි ගාථාවෙන් කියවෙනවා ඒක වැඩිගත් කර්ම හයක්. අත්ථ කුසලයේම දක්ෂයාවකින් කියන්නේ නැංගලසාවකින් සංසං පදං අභිසමෙත්තේ සාංශකබ නිවනට පැමිණීමේ පිණිස යම් පරිණියම් සතියෝතියාවක් වේ නම් සංසරිණියම් ඒ දේ කළ යුතුයි. අනිගාසා දෙපදිතින් කියවන සාංශකබ නිවනට පැමිණීමේ පිණිස නැනවතාවකින් කළ යුතු දේ කරගන්න. ඒ මොනවද? නැනවතාවකින් කරගත් උද්දේ මොනවද? 15ක් තියෙනවා. සක්කෝ නිසීමේ සමර්ථය කියන්නේ තෝරන්නේ. සිය කෙලෙවන ඉවසනවා, බඩගින් ඉවසනවා, මුසුම ඉවසනවා, පිපාස ඉවසනවා, මැතිමඳුරු පීඩා ඉවසනවා, අවුවගත් සිතින් ඉවසනවා, සතුන් සර්පයන් පීඩා ඉවසනවා, අනුන්ගේ නිന്ദා පහස ගර්ජන කාදින් ඉවසනවා, කායික දුක් වේදනා ඉවසනවා, මේවා නිසීමේ සමර්ථ වෙන්නේ තෝරන්නේ. ඒවා නිම වාඩි වෙන්නේ, නැති සිතින්ද, සක්මන් කරන්නේ ඉරියව් විසිතේ සවස්වන් ඉගෙන ගන්න තෝරන සමත් වෙන්න තෝරන කිහින් ආහාර ගන්න කිහින් මුදුරන් හසුරවන්න මේ සමත් වෙන්න තෝරන කිහින් භාවනා වඩන්න සමත් වෙන්න තෝරන මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තියෙන පිළිවෙත් පිළිමේ සමත් වෙන්න තෝරන ඒ කරන පිළිවෙත් කියනකට යටින් පැහැදිලි කරනවා උදු සිදු වෙන්නේ සමත් වෙන්න ඕන අවංක භාවය සූදු සමන්නේ මුසමන් අවංක භාවයකට පත් වෙන්න සමර්ථ වෙන්නේ නැතුනේ. රාගයෙන් සුවේතෝ සමන් සුවේතෙන් දැක් සමර්ථ වෙන්නේ නැතුනේ. මුදු රාගයෙන් ගුණෙන් මුර්ධිසි පැතිගෙනෙන් කියන්නත් සමර්ථ වෙන්නේ නැතුනේ. අනතිමානේ මෙතමානේ වීමට සමර්ථ වෙන්නේ නැතුනේ. අර සක්වෝ කියන පදයෙන් එකක් ගන්න විශේෂණ වෙන්නේ නැහැ. රාගයෙන්
සංසුත්ත කෝට සුභරෝසේ අපකිට්ඨෝ සරණාවසෝත්තේ සංතින්දියෝසනි ප්‍රකෝච අපගබ්බෝ කුලේ ස්වරණ නිද්දු සංසුත්ත කෝ ලදකමෙන් සතුටෙන්ද සමර්ථ වෙන්නේ තුන සුභරෝ ලද දේකින් බොහොම සතුටෙන් ජීවත් වෙන්ද සමර්ථ වෙන්නේ තුන රාතේම අපකිට්ඨෝ නිවනට බාධක දේවල් අත්හරින්න සමර්ථ වෙන්නේ තුන සරණාවසෝත්තේ සෑම සැලැස්මෙන් සාම ජීවිතය ගත කරන්න සමර්ථ වෙන්න ඕන. සංසින්ද්‍රියෝ ඉන්ද්‍රියන් සංවර කරගන්න දේ ගමනය කරගන්න සමර්ථ වෙන්න ඕන. මෙතකෝ හැමපතේ උත්සාහ නොමින් සලකා බලා කරන්න සමර්ථ වෙන්න ඕන. අප්පගම්බෝ රජේන ගරුකතේ උත්සාහ ගෞරව කරන විදිහේ නැමෙනසුළු ගුණයේ නැමෙනසුළු කෙනෙක් බාසත්පත් වෙන්න සමර්ථ වෙන්න ඕන. කුලේස් වනනොදෙල්ලෝ ඒ මගේ නෑයෝ ඒ මගේ දායකෝ කියලා ඇලෙන්නේ කියලා සමර්ථ වෙන්නේ තුන. මෙතෙ තොද්දන් සමාචාරයේ සිංචේන හිමියෝ පරිවතු අවදෙලියෝ. බුදු සසුනේ බුදු මහ රහතන් වහන්සේලා විසින් මේදේ අතපල් මේදේ අගුණ මේදේ ලුකුදුකේ මේදේ පවක් කියලා සඳහන් කළා නම් කුඩා වූවත් පවක් නොකරන සමර්ථ වෙන්නේ තුන. මෙන්න කාරණා 15. මේ ඔක්කොම අයිති වෙන්නේ සීලමය ප්‍රතිපදාව චාරිත්‍ර වාරිත්‍ර සීලයේ කොටන අයිති වෙනවා ඒ වටින සීල ස්කන්ධය කියලා. ඊළඟට කියන්නේ සමාධි ස්කන්ධයේ තැති භාවනාව. යේසේ පිපාන භූතස්සේ සසාවා ධාමනාව අනවසේ සාදි වශයෙන් සත්ව කොටාස විස්සකට සුතිනෝ වාසේ නිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුතිචත්තා කියලා මෛත්‍රී වදන පටන් ගන්නවා. සුඛිනෝ වා කායික සෝයෙන් සෝපත් වේවා හේමිනෝ වා දිවේ උදුරු නැත්තෝ වේවා සුඛිතාත්තා භවන්තු සුවපත් වූ සිත්ත්තු වේවා මෙතන පද තුනක් තියෙනවා මෛත්‍රී ධ්‍යානක ඇතුළු වෙන්නේ සුඛිනෝ වා හුන්තු කෙනෙක් කියන්නේ මෛත්‍රී ධ්‍යාන තුනක් උපදවනවා හේමිනෝ වා හුන්තු කෙනෙක් කියන්නේ මෛත්‍රී ධ්‍යාන තුනක් උපදවනවා සවාදීන් සම්දේසත්තා භවන්ති සුඛිතත්තා කියන පදයෙන්ද මෛත්‍රී ධ්‍යාන තුනක් වලින් උපදවන්න පුළුවන් වෙනවා. ඒක තමයි මේ ධ්‍යාන කියන්නේ මේ කාමාවචර සිත්තේ ඉක්මවා ලැබෙන රූපාසු සිත්ත සත්‍යය. ඒක බොහොම වැදගත් සාන්ත ස්වභාවයක්. ඒ ප්‍රථම ධ්‍යානයේ, ද්විතීයික ධ්‍යානයේ, තෘතීයික ධ්‍යානයේ කියන දින ධ්‍යාන තුන මේකේක පදයෙන් ලබා ගන්න පුළුවන්. ඊළඟට ඒ සත්ව කොටස විස්පාදාදී ලැබෙනවා. යෙතේ පාන භූතස්සේ දැන් මුලින් සත්‍යාදල කිව්වනි ඊළඟට පාන භූත පාන කියන්නේ පාන ඇති සත්‍යය භූත කියන්නේ ඉදියේම නිමාවටපත් වූ සත්‍යය සම්මුතෝ කියන එක කියන්නේ ඉදියේම නිමාවටපත් වූ සත්‍යය භූත ස්වාමීන් දීඝාමාවේ මහන්තාවන් මධ්‍යම රත්නකාම ගතුලා එතකොට එතන කියන්නේ වික්කෝ ශරීරය ඇති සත්‍යෝ ඉන්නවා ස්වාමීන් දිගින් මානේ නැතින කාර්යයක් තාත්තේ ඉන්නවා දිගින් ඉතා මිසක් තෝ ඉන්නවා වාමේ මහත්තාව මහත් ශරීරයක් තාත්තේ ඉන්නවා ඉතාලේ සියු කුඩා ශරීරයක් තාත්තේ ඉන්නවා මධ්‍යම ප්‍රමාණ ශරීරයක් තාත්තේ ඉන්නවා වාමේ පුලාව වාතිකු ශරීරයක් තාත්තේ ඉන්නවා සියුම් ශරීරයක් තාත්තේ ඉන්නවා මධ්‍යම ශරීරයක් තාත්තේ ඉන්නවා එතනක් කියවලා කුල තුන කොටස් වුණා විත්තා නේව අද්විත්තා සමන් දුතිවිරු සත්‍යෝ ඉන්නවා මොදිතිවිරු සත්‍යෝ ඉන්නවා ඊවැගේම ඒක දුරේ වසන්ති අනි දුරේ ළඟේතන සත්‍යෝ ඉන්නවා දුරේතන සත්‍යෝ ඉන්නවා භූතාව සම්භවයේ සේවා ඉපදීම නිමා වූ සත්‍යෝ ඉන්නවා සම්භවයේ සී උපදිනු කියන සත්‍යෝ ඉන්නවා අර මුලින් සතාවා සාවනාවා කියන දව දෙකක් කියන්නේ තිබුණා සතා කියන්නේ කෙලෙත් නැති නොකල කෙලෙස් නැති ලෝකයකට වෙන්නවා. සාවරාකනේ කෙලෙස් නැති ආර්යෝ ඉන්නවා. පොතන සත්ව කොටාස විස්සක් කියුණා. එක එක සත්ව කොටාසයක් නිමිති කරගෙන සුඛිනෝ වාහන්තු, හේමිනෝ වාහන්තු, සම්මේ සත්තා භවන්ත සුඛිතාස්සා කියන වචන තුන මාතෘකා කරගෙන එකින් එකට එකින් එකට ධ්‍යාන තුන තුන ලැබී උපදවන සමර්ථ වෙනවා. සුඛිනෝ වාහන්තු කියන වචනෙන් මේ පාටි විස්සානෝ ධ්‍යාන හැටක්. යාවදීන් හේමිනෝ වාහන්තු කියන පදයෙන් උත්පතගෙන මේ සත්පුත්තා පිළිස්සනෝ ධ්‍යාන හැක. සම්මේ සත්තා භවන්ත සුඛිතාත්තා කියන වචනේ මාතෘකා කරන ධ්‍යාන හැක. මේ විදිහට මේ සත්පුත්තා සම්මුති කරගෙන ධ්‍යාන උපදවන්න පුළුවන්. එදා මේ ස්වාමීන් වහන්සේලා මේ විදිහට ධ්‍යානාදී වුණා.
යාලාමයේ හේම නිසා දැන් හිත බොහෝම ප්‍රසන්නයි. නීවර උපක්ෂේත්‍යයන්ගෙන් හිත තොර බැවින් හිත බොහෝම ප්‍රසන්නයි. සතිය සමාධිය ඥානයේ ගුණේ බොහෝම ප්‍රසන්නව පවතිනවා. කුසල විචාරක කුසල විචාර කුසල ක්‍රියේති කුසල සුඛේ කුසල චිත්තේ කාමෘතාවුන්ගෙන් පරිපේනවා. එවාගේම සතිපට්ඨාන සතර, සම්‍යක්ඥාන සතර, විදිපාද සතර, ඉන්ද්‍රිය ධර්ම පහ, බල ධර්ම පහ, බුද්ධංග පහ, මාර්ගාංග පහ මේවා ඒ පිටේ වැඩෙනවා. මේක තමයි නිවන් මාර්ගය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මෛත්‍රී වඩන තවත් එකට උපදෙස් එකක්. නපරෝ පරං නිකුබ්බේතේ නාතුමඤ්ඤේත කත්තේනං සංජේ ජාරෝතනා පටිජ සංඥා නාඤ්ඤමඤ්ඤත දුක්ඛ මුක්ඛය. ඒ කියන්නේ මේ මෛත්‍රී ඥාන ලැබුවන් පස්සේ ලෝක සාමික විකාශනය කරන්න හැටි. නපරෝ පරං නිකුබ්බේතේ අනිතේ කුට වංචාම කරේවා. නාතුමඤ්ඤේත කත්තේනං සංජේ කිසි කෙනෙක් කිසි කෙනෙකුට අවමාන කරේවා. ස්වාමීන් නාතිමඤ්ඤේත කත්තේ විලං කන්ද ව්‍යාරෝචන කිසි කෙනෙක් කෙරෙහි කිසි කෙනෙකු පටිගතේ ස්වාධීන කරේවා පටිගතඤ්ඤා ක්‍රෝධ සිතක් පහරන කරේවා සෑම දිනම සෑම දිනාවේ සැකේත සම්පතියට වාසින උපදේශේ නඟට ඉදිරුවා මාතා යතඤ්ඤම් තුත්තං ආහිතා ඒක පුත්තං අනුරක්ෂේ ඒවත් සම්බුද්ධේ සුමාන සම්භාවය අපරිමාණ ගුණවත් මෞකෙනේ ගුණවත් තේකෙනේ තමන් විසින්ම දරුවා වෙත යම් ප්‍රමණය දියුණුව කැමතිද තමන් ජීවිතේ පවා නොකතා දරුවාගේ දියුණුවට වැඩසලකයිද ඒ වාගේම ලෝක වශයෙන් සීලකතුන් වෙත අතිමිත ලෙස මෛත්‍රී පවත්වේ යුතුයි දෙකට සුදේශියා මෙත්තන්ක සම්බ ලෝකස්මින් මානසං භාවයේ අපරිමාණං උද්ධං අදෝච තිරියන්තේ අසම්බාධං අවේරං අසතත්ත මේ මෛත්‍රී චිත්ත සම්පිත ශක්තියේ හේතුව විමුක්තියේ ලෝක ධාතු විශ්යය තමයි. උදයාත සරිත දස දිතාවේ සීල ශක්තිය හෙට ප්‍රමාණ අතික්‍රාන්තර ඥාන පහම නොනැතේ නැත 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 කිසිදු කටිගයක් නැතුව කිසිම ව්‍යාපාදයක් නැතුව අපරිමාණ ලෙස මේ මෛත්‍රී චිත්ත විදුවේ යුතුයි. දැන් මේ ස්වාමීන් වහන්සේ මේ වාගේ මෛත්‍රී යදුවා. ලෝකේතු මෛත්‍රී වැදුවා උද යත චරිත දස විසාතුන වැදුවා එසේක දිසා තුලින් මේ දෙවි ධ්‍යාන වඩමින් මෛත්‍රියේ පැතිරුවා චිත්තං කරන් මිසින්නෝ වාසයනෝ වාජාවසත් විවිත නිද්දෝ ඒ සංසතින් වදිත්තේ ප්‍රශ්න මේකම විහාරයන් දෙනවා වූ පිටගෙන ඉන්න කොට මේ ධ්‍යාන වැදුවා අරිදී මේ පිටේ ධ්‍යාන වැදුවා වාඩි මේ පිටේ ධ්‍යාන වැදුවා සයිලකතෝ සිද්ධි ධ්‍යාන වැඩුව අනිත් පැත්තට එසේ කළ විකේ කළ හැකි කියන එක ඒ ආකාරයෙන් සදා කළ එහෙම කරනවා නම් ඒකට කියන බ්‍රහ්ම විහරණය කියලා. ලෝක විහරණ තුනයි තියෙන්නේ ජීවි විහරණය, බ්‍රහ්ම විහරණය, ආර්ය විහරණය කියලා. ජීවි විහරණය කියන්නේ අනිකුත් ධ්‍යාන. බ්‍රහ්ම විහරණය කියන්නේ මෛත්‍රී ධ්‍යාන, කරුණා ධ්‍යාන, මුදිතා ධ්‍යාන, උපේක්ඛා ධ්‍යාන. ආර්ය විහරණය කියන්නේ ඵල සමාපatti, නිරෝධ සමාපatti. දැන් මෙතනට මේ මෛත්‍රී ධර්මයේ ධර්ම විහරණය. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා ඔය කියන්නේ මෛත්‍රී ධ්‍යාන ඔය විදිහට අනන්ත ලෝක ධාතු වල දස විචාරක ප්‍රමුණුවමින් මෛත්‍රී විහරණය වාසය කළා. ඊළඟට තමයි විපස්සනාවට යන්නේ. දැන් මේ මාසික කාසල ගාථායෙන් කියන්නේ විපස්සනාවට ආනිසංසය. ඒ මොනවාද? දැන් මේ මෛත්‍රී වඩන්නේ සත්පුද්ගල සංඥාවෙන්නේ මේ සත්‍යයෝ ප්‍රාණීයෝ භූතයෝ කෙලෙසකක්කෝ කෙලෙස් නැති සත්‍යෝ ආදී වශයෙන් විදිනදාන අපේ සත්පුද්ගල පිළිගැනීමේ සංඥාවෙන් මෛත්‍රී වැඩි වෙයි ඒක දිගින් දෝරයි. එතන කියන්නේ ආත්ම සංඥාවනේ සත්පුද්ගල සංඥා දිගින්නේ කොහොමද? දැන් මේ තමන් මෛත්‍රී ධ්‍යාන දසම ඇදින ධ්‍යානින් හිතාවදි කරගෙන මේ මෛත්‍රී වැඩි සංකාරයේ දිහාවට නෝන යොමු කරනවා. යම් කල සමංගේ ශරීරයේ තියෙන රූප කොටාසේ කරනවා මෙතන සත්‍යයක් නෙවෙයි. සෝතේක්ඛු සෝතේ ඝාන දිවා කාය හදී කියන මේ ප්‍රසාද රූප තියෙනවනේ ඒ වගේ කරගන්න. ඒකවත් කර්ම දි රූප කලාප ඒවා පටවියා කෝතේ දෝවායු වන්නගල රසෝජා ජීවිතේ නිරේ කාය ප්‍රසාද ආදී වශයෙන් මේ ශරීරයේ පිට පුරාම තියෙන රූප කලාප කොටා රූප කලාප ලිපි තුනක් මේ ශරීරය පුරාම සැතිරී පවතිනවා.
එතකොට මෙතන සත්‍යයක් නෑ රූපස් සංගයක්. ඊළඟට මේ නාම ධර්මයන් බලනවා. නාම ධර්මයන් බලනකොට අපි ධ්‍යාන චිත්තයන් තුන තුනා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ස්කන්ධ හතරට ගැනීම නාම ධර්ම කියන්නේ සම්මාසනය කරයි. ඊළඟට ධ්‍යාන නුවණ චිත්තයයික ධර්මයන් ද සම්මාසනය කරයි. අපි ඒකේ සිදුවෙච්චි සියලුම කුසල අකුසල ධර්ම සම්මාසනය කරයි. මේ ආධ්‍යාත්මික සංකාණේ නාමයයි රූපයයි සියල්ලම සම්මාසනය කරන බාහිර නාම රූප ධර්මත්ව වාදීන සම්මාසනය කරනවා. ඒකට කියනවා දිට්ඨි විසුද්ධිය කියලා. තාක්‍රමයෙන් කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. ඊළඟට මේ නැති හේතුඵල සම්බන්ධතාවය ගන්න. හේතුඵල සම්බන්ධතාව අතීතනාස වර්තමාන තුන් කාලයේ සම්බන්ධ කරගෙන අවිද්‍යා සංඝා උපාදාන සල්පාණ කර්ම භව කියන මේ පාරමිතා මේ වර්තමාන භවයේ උත්පත්ති ප්‍රතිසංදී විඥානයේ පහළ වුණා. ඒකම සෑතික ධර්ම රූප පහළ වුණා නාම රූප. ඒ නාම රූප කියන සම්පූර්ණ වෙනකොට ආයතන හයක් පහළ වුණා. ආයතන හය නිසා ඉස්වාස් හයක් පහළ වුණා. ඉස්වාස් හය නිසා වේදනා හයක් පහළ වුණා. වේදනා හය නිසා කුෂ්ණ හයක් පහළ වුණා. කුෂ්ණා හය නිසා උපාදාන හතරක් පහළ වුණා. ඔන්නම උපාදානික අලුත් අලුත් කුසල් ලකුසල් ඇස් වේදවා. ඒවා මතු මතු භාවයන්ගේ නැවත අර විඤ්ඤාණ නාම රූප සලාතන පස්සේ දෙනාදී මේ ඵල ධර්මයන් උපදවන්න උපකාර වේදවා. මේ තුන් කාලයක ඇති හේතුඵල සම්බන්ධතාව හොඳින් චිත්තඥාන ඥානයේ ක්‍රියා අවබෝධ කර ගන්නවා. ඒකට කියනවා ප්‍රත්‍ය පරිග්‍රහ ඥානය. මෙයා අත්හාරලා තියෙනවා දැන් මුලින් කියුවේ දිට්ඨි සුද්ධිය මේකට කියනවා සංකාරිතන නිරුද්ධිය කියලා. එතකොට අන්න දිට්ඨින් අනුපදාම වුණා. දැන් මෙතන සත්‍යයක් නෙමෙයි මෛත්‍රිය කියන්නේ මම කියලා කෙනෙක් නෙමෙයි නාම රූප දෙක. තව අතුලට හිතනොලේ ස්කන්ධ පහ. ආයතන 12, ධාතු 18. ඒ වගේම සත්‍ය කුජල නමින් අපි අරමුණු කෙලේද නාම රූප, ස්කන්ධ, ආයතන, ධාතු. අන්න සත්‍ය කුජල සංඥා බිඳ ගැටුණා. ආත්ම දිට්ඨිය පදංග වශයෙන් යටපත් වෙන මේකට කියන දිට්ඨින් චනුපගාමන. ඊළඟ දක්ෂිනු මෙතන තමයි සීලවා ඒ සිද්ධිය කරන්නේ සීලයේ පිළිපාදගෙනම කෙරේක මුලින්ම සිදුවේ ධර්මතාවයි සීලයේ පිළිපාදක වීම. ඊළඟ දක්ෂිනේ සම්පන්නෝ අන්න උද්‍යාවේ ඥානේ පටන් ඥාන දර්ශනේ පහළ කරගන්න. දැන් මෙතෙක් වේලා නාම රූප සියල්ල දැක්කා, ඒ හේතුඵල සම්බන්ධතාව දැක්කා. ඊළඟට දැක්ෙනවා සම්මාසක ඥානයෙන් සෑම නාමයක් සෑම රූපයක් කෙනෙක් පාසා ඇතිව නැතුව යන හැටි සම්වර්ධනය කරනවා. තුන් කාලයක ඇති සියලුම නාම රූප සම්වර්ධනය කරනකොට උද්‍යාවීය ඥානය පහළ වෙනවා. අන්න ඒකට කියනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා. දැන් තමයි ඥාන දර්ශන විසුද්ධිය දැන් යන විදිහට. ඊළඟට බංගාර ප්‍රඥා ඥානය. ඊළඟට බාසුපාස්කාර ඥානය. ඊළඟට ආදීන ඥානය. ඊළඟට නිබ්බිදා ඥානය. මුංචිත කාමිකා ඥානය, පරිසං කාමපස්සන ඥානය, සංකාරිතේක ඥානය, ඉනි ඥාන පරම්පරාව පහළ වෙනවා. අන ඥාන දර්ශනේ සම්පන්නෝ. දර්ශනේ සම්පන්නෝ. ඊළඟට දැන් මොන්න සංකාරිතේක ඥානය යැදිලා 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 දැන් දෝටිච්ච පිළිසුදි. ඒ සංකාරිතේක ඥාන ආශා බොහොම සපදායකයි. එතෙන් එනකොට නැවත නැවත ඒකස්නා වඩන්න වඩන්න අර මුලින් සඳහන් කළ බෝධිපාක්ෂ ධර්ම සියල්ලම සක්වලත් වෙනවා. සතිපට්ඨාන හතර, සම්්‍යක්ඛදාන හතර, විදිපා ධර්ම හතර, ඉන්ද්‍රිය ධර්ම පහ, බල ධර්ම පහ, බොජ්ජංග ධර්ම හත, මග්ගංග ධර්ම අට. ඒවා සක්තිමත් වෙනවා. ඒ සක්තිමත් වෙලා දැන් සමාක සතරදී සතරදී සමති සතරා භාවනා වල පුරුද්ද තිබුණා නම් මාර්ගඵල ලබන්න තරම් උපමිත්‍රේ සම්ප්‍රත් තිබුණා නම් මේ විපස්සනා මාර්ගයත් නිවැරදිව රැඳිලා නම් යම් වෙලාවක සෝවාන් මාර්ග චිත්තනීකේ පහළ වෙනවා. අන්නේ සෝවාන් මාර්ග චිත්තනීකේදී පරිකාර උපචාර අනුරෝම කියලා සිත් තුන පහළ වෙන කොටේ සිත් තුනෙන් විපස්සනා කරනවා. ඒකත් ඥාන දර්ශන සම්පන්නයි. ඊළඟ ගෝත්‍ර භෝතිකෙන් නිර්වාණය සලකුණු කරගන්නවා. අරමුණු කරනවා. ඊළඟ මාර්ග චිත්තයෙන් හෙදියොන නිර්වාණයේ සත්‍යත්වය වශයෙන් දැක ගන්නවා. අන්න දර්ශනයේ සම්පන්නෝ. පලසිතේ දැනීමේ නිවන අරමුණු කරනවා. අන්න දර්ශනයේ සම්පන්නෝ. ඊළඟට සත්‍ය වේසා ඥාන වීචිතේ වේදේ පහළ වෙනවා. අන්න දර්ශනයේ සම්පන්නෝ.
ඔය විදිහේ තේරසාවේ සමන් තවත් දුරට උද්‍යාම් විඥානීය පටන් විපස්සනා වඩලා දේන වරට මාර්ග චිත්තයේදීක් ලැබෙන එක සකදාගාම ගැනීම හැදෙන්න ඒකෙත් අර වගේමයි ඒකෙත් නිමාවටපත් වෙලා තුන්වෙනි වරට තවත් තුන්වෙනි වරට මාර්ග චිත්තයේදීක් පහළ කරගන්නවා ඒකත් කියනවා අනාගාමී මාර්ග චිත්තයේ කියේ ඔය එකත් සංගානේ දස්සලේන සම්පන්නෝ එයින් සිද්ධ වෙන්නේ කුමක්ද සෝවාන් මාර්ගයේ ඵලයට සත්‍යුණා නම් සතරාපායෙන් අත නිදුණා ආත්ම හතක් ඇතුළත ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ සියල්ලෙන් අත නිදෙලා අමා මහ නිවනට සදාකාලික උපත් වෙනවා සතරාගාමී සත්‍යයේ සත්‍යුණා නම් කාම භවයේ එක වරක් පමණක් ඉතිගින් පසු ජලදෙන තුනේ සීල ජාති ජරා මරණ ආදී දුකෙන් අත නිදලා වෙනවා කාම රාග කටික කියලා සංයෝජන තුන් විපාකපත් වුණා ඊළඟ අනාගාමී මාර්ග ඵලයටපත් වීමෙන් සතරාපාය සිටේ නිර්මාණ කර්මීමේ වසුවත් දිව්‍ය ලෝකයේ දක්වා තියෙන භූමි 11 ඉපදීමේ හේතු සියල්ලම අවසන් වුණා. ඒ වගේම අර කාමදාන කටික කියන සංයෝජනයේ සහ මුලින්ම අහෝසී බාටපත් වුණා. ඊළඟට කාමයේ පිළිවිදේ දන් දැන් මේ සත්‍යයේ සත්‍යයන් ත්‍ස්සේ නැහි ජාවාස ගබ්බසේ යම් කුලෙරේති අයනම් මේ මනුෂ්‍ය ලෝකයෙන් නෙන්නේ සතරාපායයෙන් නෙන්නේ දිව්‍ය ලෝකයෙන් නෙන්නේ එක දෙන්නේ ඊට ගමනින් එන්න පුළුවන් යනවා බබලෝ නැහි ජාති ගබ්බසේ යම් කුලෙරේති කිය ආවත් මේ කාම භවයේ කියන්නේ ඒකවට උපදිනවා සුද්ධ ආවාස පහයි අයින් යන තැනක උපදිනවා සද්ධා ඉන්ද්‍රිය ආදී කියන වාග්ය බඹතේ ඉරි ඉන්ද්‍රිය ආදී කියන අසප්ප බඹතේ සකේන්ද්‍රිය අධිකන සුදස්ස බවතලිය සලාදින්ද්‍රිය අධිකන සුදස්සි බවතලිය සක්ඥාන්ද්‍රිය අධිකන කෙලින්ම අපරිචාරු සමාවිත ප්‍රාර්ථනා තිබුණම ඒ අනුව තමන් පංච සුද්ධ ආවාසෙන් කැමති කෙනෙකු පිළිදෙනවා ඉතින් එහි ආයත බොහොම දීර්ඝයි මහා කාලක දායි සදායි කාලකායි අතදායි දාසදායි ඒකනම් දුකලක් හරි ධ්‍යානසෝයෙන් සමාපත්තිසෝයෙන් නිරෝධ සමාපත්තිසෝයෙන් බවතලිය වාසය කරේ වාසයා විස්සන්දු කාරයන දුකක් නෑ ගැටපලකින් ආස්වාද ප්‍රස්වාද ගැනීම දුකක්වත් නෑ වාසේ ලාභිය නිවන් දැක්වා වගේ තමයි සුද්ධාවාස බබතිලි සුද්ධ සත්‍යය හැටි ඒතෝක එහෙදී කවදාකවත් නොතමින විදී අරිහත්යේ සත්‍යය දැන් මෙන්න මේ දේශනයේ ඒ සංගති විකක ප්‍රයෝජනවත් වුණා කොතමන ප්‍රයෝජනවත් වුණාද කියනවා නම් සබන සබන කියවරක් ගානේ කර්මයේ කෙච්ච සූත්‍රයේ කියවෙන්නේ මෙන්න කියන්නේ සමාධි මාර්ගයෙන් ගමන් කෙරේ ආරණ්‍ය දිහාවට. ඒ මෛත්‍රී සිතේ බලමින් අර වන්දේ දේවතා, උරුස දේවතා, පරවත දේවතා, උමාන දේවතාවෝ බොහොම මෛත්‍රී සාධක වාසක වෙනවා සියලු පහත් වීරණ සැලසුවා. එයින් නැති ස්වාමීන් වහන්සේලා රුක්ෂ වංගල, ගල්සලාවල, ගලිසලාවල, සක්මන් මල්ලිය හැම තැනකදීම කර්මනිත්‍ය සූත්‍රයේ ධ්‍යාන ලැබුවා. ධ්‍යාන වඩලා ධ්‍යානෙ විපස්සනාට හැරුණා. තරංගයේ සතර හේතු සංකප්ප තිබුණා බුදුරැක් දකින්ද බුදුරැක් තුළින් කරුවක් යන වාසේ දැක ගන්න හේතු සංකප්ප තිබුණා මදුර මනෝහරි බුදු බණ පදයක් දේශනක සවන් දෙන්නත් හේතු සංකප්ප තිබුණා ඒ හේතු නිසා ඒ මොහොතේ සුවරම පිළිගුණා වහන්සේ සෞතරේ සත්‍ය අර්හත්වයටම පත් වුණා අනාගාමීලා නිවසේදී අර්හත්වයටම පත් වුණා ඒ අනාගාමීලා කියන්නේ මෛත්‍රී ධ්‍යාන වලින් යහ ඇති තැන දෙන්නටයි. නමුත් අද අපේ දක්වා මේක පදනම් වෙනවා. දැන් මේ අනුව සැලක බැලීමේදී අපේ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කල්‍යාණ මිත්‍ර සංකෘතියයි මෙතන සංකෘතියක පිහිට උනේ. එදා අවුරුදු 2593 ක විස්තර මේ සිද්ධිය සිදුවෙන්නේ නැති. නමුත් අද අපේ සත්‍යයේ මේ ධර්මයේ එකම පිළිපැති දෙනවා. අදාපති කියැසින් සරුවක්යන් වහන්සේගේ ඒ දේහය දකින්න නොලැබුණත් ඒ මඳුර මනෝහර සදා හඳ අහල් අපට නොලැබුණත් ඒ දෙකෝ දේශනාව තුළින් අපි අද සරුවක්යන් වහන්සේගේ ශ්‍රාවකයන් බාට පත්වලා සිටිනවා. එනිසා මේ සරුවක්යන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළ ඒ සදස දේශයන් අනුගමනය කරමින් අපට මේ බුදු සසුනේ පිහිට ලබා ගන්න පුළුවන්. අනාගතයේ මේ අදාළම තියෙත් ලබා ගන්න පුළුවන්. නිසා බෞද්ධයන් වශයෙන් දීකයේ අපි සෑම දිනම මේ ධර්මයේ පැතිරීම සත්‍රමාදී වීම සුදුසුයි. ඉතින් ඒ අනුව අප්‍රමාද වීම මිස තමයි මේ වාගේ ධම් තුන්කම් කරමින් හිත දියුණු කරගන්නේ. මේ තැන් වලට සැරිමේ මින් කිම්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා දැකගෙන
තමාගේ සිතට විශාල අවදීමක් ඇති කර ගන්නවා. කොයි මේ අවදීමක්ද? ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, සුතමෙන්, ත්‍යාගයෙන්, ඥානයෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන්, පිළිවෙතින් සිත ආරම්භ කර ගන්නවා. ඉරිමත් කර ගන්නවා. ඒක සමාන්ත මෙලවට පමණක් මේ නිවන දක්වාම පිහිටෙන්නේ ධර්ම මාර්ගයක් බවට පත් වෙනවා. සියලු කල්පනා කැලසෙමු. එදා සරුවක්යන් වහන්සේ මේ දේශනේ සැයැත්තේමින් 500ක් වෙනා වහන්සේ සුවතේ අභිහත්යටපත් වුණා. ඉන්නේ ස්වභාවය වෙනතුරු මේ දේශනාව තුළින් මොනතරම් දිනෙක මඟපල නිවන් ලබන්නට ඇද්ද? මතුවටන් ලැබෙනවා ඒ කාන්තයි. එනිසා තුන් ලෝකයේට සිතකෝ පිණිස මේ සදාම් අමානක රැස්වෙව සතබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේට සනකංගයේ ගෞරව ආචාර්ය උත්තමංග නමස්කාරය වේවා. ඒ නවලෝකුරා සුපරිසුද්ධෝසී සම්බර්ම රත්නේ කපේ නමස්කාරය වේවා. අත්තාරි පුජලාරේ මහා සංඝරත්නයට අපේ නමස්කාරය වේවා. අපට මේ ජීවිතේ පුරා සත්නත්‍රේ ආශිර්වාදයේ පිහිටෙන් දාන සීල භාවනා ආදී දතු කුණ්‍යක් ක්‍රියාවන් දතු කුසල කර්ම පටයන් දතු පාරමිතා ධර්මයන් බෝධි පාක් ධර්මයන් දිනු කර ගැනීමේ ශක්තිය ලැබේවා. ඒ ආකාසීකේහි සිසේ බෝධි පාක් ධර්මයන් දිනු කරගෙන මනකර නිවන් සෝයෙන් සම්සිඳ බුදුසසුනේ බුදුමහරහතන් වහන්සේලාට අනුයයන් අදත් මේ ස්ථානයේ සිටින තුන් කණිය ඊයේ සංජානයේ සිට පැමිණෙලා සංඝරත්නයේ ගිලන් ප්‍රසදාන දෙන්නන්වා සංඝයා බුද්ධ වන්දනා ධර්මස්ත්‍රගෙන ආදිරට ආභාගී වුණා. එවාගේ මාදුගේ පාන්දර ධානවත් සම්පාදනය කොටගෙන නිති වේලාවක බුද්ධ පූජා සැයැත්තුවා සංඝරත්න දන්තන් පිළිගැන්නුවා. තවත් ඉන්නේ පාසදානයේ පිරිත්කේතයන් නිසා ගෞරවයෙන් සූදානම් කරගෙන අග්‍රභාගයෙන් බුද්ධ පූජා සැයැත්තුවා සංඝරත්නයේ වැඩම වේලාවේ සා ගෞරව සම්ප්‍රයුක්තව පිළිගැන්න දෙපා දුවා දානය පිළිගැන්නුවා. ඊළඟට දැන්නේ සීලයේ සීතා පිළිකර භාණ්ඩ සමසතුතලා වනපදයකට සවන් දෙන්න. මෙතනින් දාන සීල භාවනා වශයෙන් උදාර කුසල සම්භයක් මුදුන්පත් කරගන්න ලැබුණ මේ සීල මුකුසල සම්භාරය අද මේ 2500 48 වසරක් බුදු සසුන රැකුණා තේ මතු අවුරුදු 5000 පිරිනා තුරම ශ්‍රී ලංකාදීක ධර්මයේ පැමිණි සම්බුද්ධ ශාසනය නිර්මලව පවතිනවා කියලා ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමි. එදේම සාසන භාරධාරී සම්බුද්ධ වහන්සේලා සහිත බුද්ධ පුත්‍ර සංඝරත්නයේ සීල සමාධි ප්‍රඥා ගුණ වැඩමින් ඥාන අවිස්සා විපස්සනා මාර්ගඵල ප්‍රතිලාභ කර ගනිමින් සදාමාලෝකේ ලෝක ප්‍රදාගෙන පිණිස අපරැස් කර ගන්න කුසලයේ ආශිර්වාදයක් වේවා කියලා මනසින් කරමින්